හරි අපි අද ප්‍රැක්ටිකල් වීඩියෝ සීරීස් එකේ කතා කරන්නේ ළමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දින ප්‍රැක්ටිකල් තුන සහ අපිට හම්බ වෙන මේ චුම්බක ශේෂ්ත්‍ර වාඩිමේ එක ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ධාරා තුලාව. හරිද? මේ වීඩියෝ එකේ මම මේ ආශ්‍රිත ප්‍රැක්ටිකල් ටිකයි ප්‍රැක්ටිකල් අපිට ඉලෙක්ට්‍රොනික වල තුනක් කරන්න තියෙනවා. හරිද? ඉලෙක්ට්‍රොනික වල ප්‍රැක්ටිකල් තුනයි චුම්බක ශේෂ්ත්‍ර වල එක ප්‍රැක්ටිකල් එකයි තියෙන්නේ. හරි ඒක 2006 ස්ට්‍රක්චර් එකට ආව ධාරා තුලාවේ ප්‍රශ්නයක්. චුම්බක ශේෂ්ත්‍රත් එක ප්‍රශ්න එකයි තියෙන්නේ එකම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ 2018 ඒ ලෙවල් පේපර් එකට ප්‍රශ්නයක් සම්බන්ධ වුණා. ඉතින් දැන් ඉස්සරහට මේ ප්‍රැක්ටිකල් වලින් ප්‍රශ්න එන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍ය සම්මතයක් වශයෙන් තිබ්බේ ස්ට්‍රක්චර් හතර යාන්ත්‍ර විද්‍යාවෙන් නැත්නම් මිනුම් උපකරණ වලින් ඉන්නේ. ඒ වගේම දෝලන තරංග, තරංග හෝ ආලෝකයෙන් නැත්නම් තාපයෙන් නැත්නම් ධාරා විද්‍යුතයෙන් තමයි මෙච්චර කාල ස්ට්‍රක්චර් හතරට ආවේ. දැන් ඔයගොල්ලෝ දැක්කා 2019 පේපර් එකේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ වලින් ස්ට්‍රක්චර් එක ආව යාන්ත්‍ර විද්‍යාවෙන් එන ස්ට්‍රක්චර් එක වෙනකොට ඒක ඉඳලා 2018 මේ වගේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධ කරන ප්‍රශ්නයක් තිබ්බා. හරිද? ඊට පස්සේ 2006 තිබ්බා චුම්බක ශේෂ්ත්‍ර වලින් ධාරා තුලාවෙන් ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒ විදිහට ඉස්සරහට මේ වලින් ඒලෝල් පේපර් එකේ ප්‍රැක්ටිකල් ස්ට්‍රක්චර්ස් වලට එන්න පුළුවන්. ඒක ඉඳලා මේකේ වැදගත්. සාමාන්‍ය ක්ලාස් වල කරෙන්නේ නැහැ ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් තුන කරෙන්නේ නැහැ. ධාරා තුලාව නම් ගොඩක් වෙලාවට කරනවා. මොකද 2006 ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ හින්දා. इलेक्ट्रॉनिक प्रैक्टिकल तो मैं कह रही हूँ नेट थी मैं मेरे दी वीडियोस हाथराक करा प्रैक्टिकल वीडियोस हर यांत्र विद्या संपूर्ण में प्रश्न प्रैक्टिकल थी उपकम करा इधर बस से दौलन हाथरांग वाले तारांग प्रैक्टिकल थी उपकम करा हर इधर बस से अभी आलोक प्रैक्टिकल थी दें इधर बस से अभी लंग वीडियो गेम करूँ तापे प्रैक्टिकल थी गई आलोक प्रैक्टिकल थी गई එතකොට සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් ටික ඉවරයි. ඊට පස්සේ මිනුම් උපකරණ ටික අපිට කරන්න දිනවා. මිනුම් උපකරණ හතර වර්නිකල් කරේ මයික්‍රොමීඩියස් ගෲප් වාමාන මිනුම් උපකරණ ටික. ඒකම ධාරා විද්‍යුතයේ ප්‍රැක්ටිකල් ටික ඔක්කොම කරා. හරි ඊට පස්සේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රැක්ටිකල් ටිකත් ඔක්කොම ටික කරා. ප්‍රශ්නත් එක්ක කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි YouTube channel එක හරහාම. හොඳයිලු මේකෙත් මම ප්‍රැක්ටිකල් හෑන්ඩ්බුක් එක මේකේ පහලින් දාන්නම් PDF එකක් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් description එකෙන්. සහ මගේ ප්‍රැක්ටිකල් ටියුට් එකක් දාන්නම් විශේෂයෙන්ම ධාරා තුලාව සම්බන්ධයෙන්. ඉතින් අපිට ප්‍රශ්න මම මේකේ දෙකක් හදන්නම්. 2006 ආපු ගාන සහ ධාරා තුලාව ප්‍රශ්නයයි. ඊට පස්සේ 2018 ආපු මේ ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එක සම්බන්ධ පොඩි ගාණක් තියෙනවා. හොඳයි. දැන් ළමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික හරි චුම්බක වලින් හරි ස්ට්‍රක්චර් එකකට ආවොත් ධාරා විද්‍යුතයෙන් එන ස්ට්‍රක්චර් එක වෙනුවට තමයි එන්නේ. හරිද? ධාරා විද්‍යුතයෙන් එන ස්ට්‍රක්චර් එක වෙනුවට තමයි එන්නේ. ඔබටක් මතක තියාගන්න. පළවෙනි ස්ට්‍රක්චර් එකට එක්ක මිනුම් උපකරණ නැත්නම් යාන්ත්‍ර විද්‍යාව එහෙම නැත්නම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ නේ යාන්ත්‍ර විද්‍යාව පදාර්ථයේ යාන්ත්‍රික ගුණ මිනුම් උපකරණ ඔය තුනෙන් තමයි පළවෙනි ස්ට්‍රක්චර් එකට එන්නේ. හරි දෙවෙනි එකට ගොඩක් වෙලාවට එක්ක තාපේ නැත්නම් දෝලන තරංග. හරි තාපේ හෝ දෝලන තරංග දෙවෙනි සහ තුන්වෙනි ස්ට්‍රක්චර්ස් වලට හතරවෙනි එකට එක්ක ධාරා විද්‍යුතයෙන් නැත්නම් ඉලෙක්ට්‍රොනික හෝ චුම්බක ශේෂ්ත්‍ර. ඔය විදිහ තමයි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් වලින් ස්ට්‍රක්චර් හතරට එන්නේ. ඒකත් පොඩක් මතක තියාගන්න. ඉතින් අපිට මේ ඉලෙක්ට්‍රොනික වල ළමයි ලොකු ප්‍රැක්ටිකල් කියලා එහෙම නැහැ ලොකුවට. සාමාන්‍යයෙන් මේ වලින් ආවොත් පොඩි ගැලලක් වගේ තමයි සම්බන්ධ වෙන්නේ. සම්පූර්ණයෙන්ම මේකක් දීලා ප්‍රැක්ටිකල් එකක් අහන තරම් මේකේ විස්තර නැහැ. හරිද? දැන් ඉලෙක්ට්‍රොනික වල අපි ඉගෙන ගත්ත ඩයෝඩ, අර ට්‍රාන්සිස්ටර, ඊපස්සේ ලොජික් ගේට්ස් නේ. අන්න ඒ කොටස් තුනෙන් තමයි ප්‍රැක්ටිකල් තුන අපිට දීන්නේ.